එතකොට අපි හැමෝම දැන් දැන් එතකොට දැන් උදාහරණයක් වශයෙන් දැන් ඔබ වහන්සේ කියනවා වගේ පටවි ඔක්කොම දැන් අපි පටවි විදිහට දකිනකොට දැන් එතකොට අර පටවි කියන දකිනකොට දැන් මේ අර බෙදීම නැති වෙලා යනවා අපි හැමෝමනේ. නමුත් එහෙමයි කොතනකවත් පටවිය තනියම පිහිටන්නේ නැහැ. ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. සතර මහා ධාතුව කොතනකවත් පටවි කියලා වෙන්ව ගන්න බෑ. සතර මහා ධාතුව තුළ මේ සතර මහා ධාතුම ගොනු වෙලා හැම වෙලාවෙම තියෙන්නේ. එහෙමයි. එතෙන්දී අපිට අර ශාරීරිය මේ මොහොතේ අපි උෂ්ණත්වයේ වැඩි කියන්නේ එතන වැඩිපුර තියෙන්නේ තේජෝ ධාතුව. තේරෙනවද? ඉතින් ඒ වගේ ශාරීරියේ වාත ස්වභාවයේ වැඩි කියන්නේ එතන වැඩිම තියෙන වායු ස්වභාවය. නමුත් අනිත් සතර මහා ධාතුන් හතරම තුනම එතන ගැබ් වෙලා තියෙනවා. එක එකක් වෙන්ව ගන්න බෑ කොතනදී. ඔව් ප්‍රකට කරගන්නවා එක. ඔව් එකක් ප්‍රකට කරගන්නවා අතනදී. නමුත් වෙන්ව ගන්නවා කියන කාරණේ කවදාකවත් සිද්ධ වෙන්නේ නැති දෙයක්. අපි හද ඒ වගේ සමාධියකින් යමක් ඉන්නකොට ඔව් එයාට එතකොට අපි හද පටි සංඥාවක් වගේ අපි හදන්නේ කොට තියෙන හැම දෙයක් සම්බන්ධයෙන්. එතකොට අර අර මෙයා මෙයා හොඳයි නරකයි කියලා කියන්න සත්පුද්ගල සංඥාවක් කියලා දකින්නේ නැහැ. එතනින් එතකොට එයා සත්පුද්ගල සංඥාවෙන් බහැර වෙනවා. ඔය සත්පුද්ගල සංඥාවක් කියන්නේ යා සියල්ල තමා තුලත් එයා පට්ට එයා තමා තුලත් දකින්නේ පටවි ධාතුව පමණයි. සතර මහා ධාතුවක් පමණයි. ඒ කියන්නේ යා සියල්ලම තපද මේ පටවි ධාතු පටවි මානසිකාර්ය තුල දකිද්දි සෑම දෙයක්ම තද ස්වභාවයෙන් යා දකිද්දි. යා සෑම මිනිස්සෙක්ම ගලක් හැටියටයි දකින්නේ තද ස්වභාවයෙන්. සිරිසමෙක් වේවා මිනිසෙක් වේවා මේ සෑම දෙයක්ම දකලා එයාට පුළුවන්කම තියෙන ඕනේ මේ මුළු ලෝක ධාතුවේම එකම කළු ගලක් කරලා දකින්න. එකම කළු ගලක් කරලා දකින්න. එතකොට අපි හඳන ඒ කාලය තුලදී මිනිස්සයාට ඒ සමාධියට පත් වෙලා ඉන්න මිනිස්සයාට අර සත්‍ය සංඥාව නිසා තියෙන කෙලෙස් ඔක්කොගෙම තුරන් වාසය කරන්න. නෑ කෙලෙස් තුරන් හෙලා වාසය කරන්න පුළුවන්. නමුත් එයා දක්ෂ වෙන්න ඕනේ පටවියත් මේ තියෙන කෙලෙස් තියෙන තෘෂ්ණාව අතහරින්. එසේ. නමුත් එයා එතෙන්දී පටවිය තෘෂ්ණාවෙන් ගත්තොත් ඉතින් එතන තෘෂ්ණාවයි තියෙන්නේ. බැහැ ගැනීමක්. ඒ. එතකොට ඒසා කලුගලක් බවට මේ ලෝකේ පත් වුණත් ඒ කලුගලත් අනිත්‍යයි කියලා එයා දකින්න ඕනේ. මොකද යම් දවසක යොදුන් 84000ක් උස මහා ගල් පර්වතයක් විනාශ වෙලා යනවා. තේන්න. අර යොදුන් 84000ක් උස මහා ගල් පර්වතයක් විනාශ වෙලා යනවා නම් මේ මුළු විශ්වයම ගල් කුලක් හැටියට දැක්කත් ඒ ගල් කුලත් අනිත්‍යයි කියන කාරණේ දකින්න ඕනේ. එහෙම නැත්නම් මෙයා පටවි සංඥාවට ආයමත් එතෙන්දි බැඳෙනවා. ඒතකොට අපි හඳුනන්නේ මේ භාවනා ක්‍රමයේදී පීවර තුනක් වගේ පේනවා නේද? අපි හඳුනන්නේ සත්‍ය සංඥාව අයින් කරන් අපි පටවි සංඥාව හදගත්තා. ඊගොල්ලේ මේ පටවි සංඥාවත් අනිත්‍යයි කියලා තමයි ඔය නිරෝධය කියන සාක්ෂාත් කරන්නේ වගේ තත්ත්වයක් දෙතන. ඒ ඉස්ලාම පටවිය අනිත්‍යභාවය දැකමින් පටවිය අනිත්‍යයි දකින්න හිතත් අනිත්‍යයි කියලා දකින්න. නැත්නම් අපි එතන ආස්වාදයට බැඳෙන. එතන අර ඔබ වහන්සේ කියන අර කුමන ඉන්දිකට තුඩක් හෝ තිබුණත් එතන බැහැ සිත බැහැ ගන්නවා. ඒ එතන ආස්වාදය අනිත්‍යයි කියලා දකින්න ඕනේ එකපාර. දකින්නවා. නැත්නම් එතනදි මායයි ඒ අවසානෙකින් අපි වල්ලනවා. එසේ. ඒ. අර ඉස්ලාම අපි හඳුන්නේ අපි කතා කරපු ලෝක ධර්ම කියන එක අර පටවිකත් තත්ත්වෙදිම නැති වෙලා යනවා. ඔව්. ඊට පස්සේ පටවියත් අනිත්‍යයි කියලා දැනුන පස්සේ අර නිර්වාණ ධාතුවටම හිත ආයේ නිරෝධේ පැත්තට යනවා හිත. ඒක සිතන එහෙම.